Science A+ චැල්ලගත්තෙක් එක තුලායි නාලව ආදරින් පාඩමටය එකතු කරගන්නවා ඉතිං සාමාන්ධ්‍ය පෙළ විභාගයට මුුණ දෙන්නඉන්න දරුවන් හැටියට ඔයාලට පාඩන් කරගන්න ටිකක් කාලේගත වන පාඩමත් තමයි අදාපි කතා කරන්නේ බෞතික විද්‍යා කොටසට අයත් තාපය කියීන පාඩම සම්පූර්ණ කෙටිසටහනක් විදිහයට තමයි මේ වීඩියෝ එකේදී ආලත්ත එක කතා කරන්නේ ඉතිං වාල දන්නවානේ මේ පාඩම ගොඩක් දිගයි. වාලට මේක පාඩන් කරගන්න ගිහාම ගොඩක් වෙලා යනවා. ඉතින් දැන් වායාලට විභාගෙත් ළඟ නිසා අපි මේ තාපයේ කියන මුළු පාඩමම කෙටිසටානක් විදිහට කතා කරමු. මේ වීඩියෝ එකේදී අපි තාපයාශ්‍රිත සිද්ධාන්ත වගේම තාපයාශ්‍රිත ගණනය කිරීම් කරනවා. පාඩමේතියෙන කරුණු ඕලට සාරංශයක් විදිහට කිව්වෝත් තාපයාශිත සංසිද්ධි විදිහට තාපය උෂ්ණත්ව අතර වෙනස්කම් තාපය හැඳින්වීම පධාර්තය අවස්ථා විපාර්යාසය තාපජ ප්‍රසාරණය සහ තාපජ සංක්‍රමණය ගැන කතාගන්නවා. තාපයාශිත ගණනය කිරීම්වලද අපි විශිෂ්ඨ තාපධාරිත්තාව සහ තාප ප්‍රමාණේ හොයන්න කොහොමද කියලා ක්සාකච්ඡා කරනවා. මුලින් අපි තාපයාශිත සිද්ධාන්ත මොනවද කියලා බලමු. එදිනෙදා ජීවිතයේදී ආශ්්‍රිත සංසිද්ධ අපි ගොඩක් දැකළ තියෙනෝ. උදාහන්නයක් විදියටගත්තොත් ඔයාල උණුසුම් තේකෝපයක් බනවෙලාවට පවා මේ තාපය පිළිබඳ අත්දැකීම් විඳලතියෙනෝ. ඒවගේ මතක් කල බලන්න අපි මොනෝ හරි කෑමක් උයන වෙලාවට අපේ කෑම උදුනකතියලා රත්ක රද්දි අපි තාපය සම්බන්ධ අදදැකීම් විඳලතියනෝ. ඉති මේ හැමදේදිම යාල දන්නවා අපිට උනුසුමක් දැනෙනවා අපි කියනේ රශ්නයක් දන්නවා කියලා මේ හැමසිදුවීමක්ම වෙන්නේ තාපේ නිසා ඉතින් අපිදන් බලමු තාපය කොහොමද නිපදවන්නේ කියලා තාපේ නිපදවන ප්‍රභව අපි තාප ප්‍රභව කියලා කියනවා උදාහන්න විදියට ගත්තොත් සූර්යා කියන්නේ තාපේ නිපදවන ප්‍රධානම ප්‍රභවයක් ඒ වගේම ඉන්දන තාප ජනනය කරන ප්‍රභව කියලා අපි දන්නවා. මතක් කල්ල බලන්න මේ ඉන්දන දහනයේදී. අපි උදාහනයක් විදිේයටගත්තොත් දර දහනයේදී තාපේ නිපද වෙනවා. මොකද අපි ඒ දහනේ වන දරගොඩක් ළඟ හිටියොත් අපිට රස්නයක් දැනවා කියලවාල දන්නවනේ. ඉතිං ඒ විදියට රස්්නයක් අපිට දැනෙන්නේ මේ තාපේ කියන ශක්තිය නිසා. අපි මෙතනදි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕොන තාපේ හා උෂ්ණත්වය අතර සම්බද්ධතාවේ. මොකද? විෂ්ණත්වය කියන්නේ වචචන දෙකා. එහි තේරුම් දෙකක් තියනවා. තාපේ කියන්නේ ශක්තියක්. ඒක කියන්නේ ද්‍රව්‍ය උණුසුම් කරන ශක්ති ප්‍රබේදයක්. හැබැ උෂ්ණත්වය කියල කියන්නේ උණුසුම් ප්‍රමාණය මනින මිනුමක්. තවත් විදිහකට කිව්වොත් උෂ්නත්වය අපිට රිජ්ජුවම මනින්න පුළුවන්. නමුත් තාපය අපිට රුජ්වමහින්ඩ බැහැ ගණනය කිරීම මගින් තමයි තාපේ කියනෙ ශක්ති අපට හොයාගන්න පුළුවන්. දැන් අපි බලමු මේ උෂ්නත්වය ම ඉන්න කොමද කියලා. උෂ්නත්තේ මයින්නේ උෂ්නත්ව මාන මගේ. මේ විදිහයට උෂ්නත්තමාන වර්ග කිහිපයක් එදිනදා ජීවිතයේදී වගේම විද්‍යාත්මක කටයුතුවැලදී භාවිතා කරනවා. ඒ උෂ්නත්තමාන කිහිපේවාලට මෙතන පෙන්නල තියෙනවා මේ වර්ග හතර වීදුරු රසදිය උෂ්නත්තමානය වීදුරු මධ්‍යසා ෝෂණත්තමානය වෛද්‍ය ෂ්ණත්තමානය සංඛ්‍යාංක උෂ්නත්තමානය. වීදුර රසදිය උෂ්නතමානය ගත්තොත් මෙහි රසදිය තමයි මඋෂ්ණත්තය මයින්ඩ යොදා ගන්නේ රසදිය කඳේ දිගා නෝ උෂ්ණත්වය කියවගන්න පුළහන් මේ උෂ්නත්ත පරාසය රිණසේශේෂංශක තිස්නමේ සිට සෙල්සිියස් අංශක තුන්සේ පනස්හත කියන උ්නත්ව පරාසයක් මයින්න පුළුවන්. එතකොට ල හොඳට මතකතියාගන්න ස උෂ්නත්තමානයේ තියෙන්නේ රසදිය. වීදුරු මධ්‍යසාර ෂ්ණනත්තමානයේ තියෙන්නේ මධ මධ්‍යෙසාර රතු පාටිම් පේන්නේ මදෙසාර වන්න ගන්නලයි තියෙන්නේ අපිට පහසුවෙන් මධ්‍යසාර කඳ බලාගන්න පුළුවන් වෙන්න. මෙවැනි උෂ්ණත්තමාන මගින් සෙල්සිියස් අංශක බින්දුවට වඩා ඉතා පහළ උෂ්නත්ව මනින්න පුළුවන්. වෛද්‍යෂ්‍යත්තුමානය යොදාගන්නේ දේහේ උෂ්ණත්වය මැනීමට ඒක නිසා මෙහි උෂ්නත්ත පරාසය සෙල්සිියස් අංශක තිස් පහත් හතලිස් දෙකත් අතර වෙනවා. මෙමගින් උෂ්ණත්තය මෛද්‍යීත් භාවිතාවෙන්නේ රසදිය මේ රසදිය කේෂික නාලයක් කොස්සෙන ගමන් කරන්නේ මේ කේෂික සිදුරේ සියුම් නැම්මත්තියෙනවා. මේ නැම්මතියන්නේ දේහේ උෂ්ණත්තය මනිත්ති ඒ මයිනේ ස්ථානයේන්දන් අතටාරං උෂ්නත්තේ බලාගද්දිී රසතිය කද නැවත්ත පහලයාම බලක්වන්න. එතුකොට අපිට නිවැරදිම දේ ෘෂ්නතය මැනගන්න පුළුවන්. ඒකයි එම උෂ්ණත්තය මැන්නට පස්සේ මේ වයිදෂ්ණත්තමානයේ ටිකක් ගසලා ඊළඟට උෂ්නත්තය බලන්නේ. සංක්‍යයන්ක උෂ්නත්තමානයේදී අපිට කෙලින්ම සංඛ්‍යාවක් විදිහට උෂ්ණත්වේ කියවගන්න පුළුවන්. මේක ඩිජිටල් විදිහට තමයි හදරතියෙන්නේ වගේ මාල මතක තියාගන්න උෂ්ණත්වේ ඒකක විදිහට සෙල්සිියස් සංශක ෆැරන් හයිටංශක සහ කෙල්වින් පාවිච්චි කරන්නවා. දැන් නොයාලා තාපේ හා උෂ්ණත්වය හරියටම නිර්වචනය කරන්න පුරදුවෙන්න ඕනම්. මෙහි වලට මේ උෂ්ණත්වේ සහ තාපය නිර්වචනය කරලා තියෙනවා. මේක විභාගෙට වැදගත්ඔල හොඳින් මේක කටපාඩක් කරගන්න හැබැයි තේරුමත් ඇතිව. උෂ්ණත්වය කියල කියන්නේ වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යේන චාලක ශක්තිය පිළිබඳ බිනුමා. තාපේ කියල කියන්නේ යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනික් වස්තුට ගලා යන ශක්තිය. මේකෝ අලට තවත් තේරුම් ගන්න රූපසටහන් දෙකක් මගින් පෙන්නලතිනෙන. අපි දන්නවා යම්කිසි වස්තුවක් හැදිලා තියෙන අංශුවල චලනයක් සිදුුවෙන්ඩ ගන්නවා ඒයට අපි තාප ශක්තිය ලබා දීමේදී. ඉතිං ඒ හැම අංශුවකම චාලක ශක්තිය එක්ක නැහැනේ. ඒ නිසා එකනිෙකට වෙනස් චාලක ශක්ති තියෙන අංශුවල මධදේන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි අප මේ උෂණත්වේදි ලබාගන්නේ. තාපය ගත්තහම අපි මොකක්හරි වස්තුවකට තාපය ලබාදීල ඒ වස්තුව ඊට වඩා අඩුතාපයක් සහිත ස්ථානයකින් තිබ් බහම ඒ වස්තු දෙකතර උෂ්නත්ව වෙනසක් ඇති වෙනවා. එම නිසා උෂ්නත්වය වැඩි වස්තුවෙන් දලා උෂ්ණත්වය අඩු වස්තුව දක්වා තාපය ගලා යනවා අපි කියනවා තාපේ ැන ශක්තියක් නේ ඒක නිසා ශක්තිය ගලා යාමක් තමයි මෙහිදී වෙන්නේ. ඉතිං ඒ විදිහට උෂ්නත්ව වෙනසක් හේතුවෙන් වස්තුවකින් තවත්වස්තුවකට ගලායන ශක්තිය තමයි මේ තාපේ කියල කියන්නේ. දැන් අපි ඉස්සරහට තාපේ ගැන කතා කරමු. තාපේ කියන නිර්වචනේද වල දැක්කා උෂ්නත්වය වැඩි වස්තුවෙන්දලා උෂ්නත්වය අඩුවස්තුවට තාපශක්තිය ගලා යනවා කියලා. මේ විදිර තාපශක්තිය ගලායාමට අපි කියනවා. තාප සංක්‍රාමණය කියලා. එහෙන අපි දන්නවා උෂ්ණත්තේ වැඩිවස්තුූකින් දම් මුෂ්ණත්වය අඩුවස්තුවකට තාපය සංක්‍රාමණය වෙනවා. එහිතිී තාපජ සමතුලිතතාවයකට මේ වස්තුූන් පත්වෙනවා. උදාහන්නයක් විදිර ගත්තො මේ ලෝහකුට්ටියට අපි තාපේ ලබාදීලා උෂ්නත්තේ වැඩිවස්තුවක් විදිහට වතුර එකකට දානවා. තකොට ල දන්නවා ජලය විෂ්ණත්වය මේ ලෝහ කුට්ටිය විෂ්ණත්වයට වඩා අඩුයි ඉතින් මේ උෂ්ණත්ව වෙනස නිසා මේ ලෝහ කුට්ටියේදලා ජලයට තාප සංක්‍රාමණය වෙනවා මෙහෙම වෙන්නේ මේ වස්තු දෙකම තාපජ සමතුලතතාවයට පත්වවෙන්න ඉතකොට අන්තිමට මේ ලෝහ කුට්ටිය සහ ජලය අත්තර තාපජ සමතුලතතාවයක් ඇති වෙනවා ඒක නිසා තමයි ලෝහ කුට්ටිය තියෙන තාපය උරාගෙන ජලය උෂ්ණත්වයක් ලබාගන්නේ. අවසානයේ ඒ දෙකාතර සම උෂ්ණත්වයක් ඇතිවෙනවා. අපි දන්නවා තාපේ රුජ්‍යමයින්න බැහැ ගණනය කරල තමයි අපිට හොයන්න පුළුවන්. එතකොට තාපේ මැනීමට අපි භාවිතා කරන අන්තර්ජාතික ඒකකය ජූල්. මේ අපි කැපිටල් ජයකුරින් පෙන්න්නනවා. දැන් අපි තාපාශිත සංසිද්ධි කිහිපයක් කතා කරමු. පළවෙනිම සංසිද්ධිය තමයි පධාර්ථයේ අවස්ථාව විපර්යාසය. ඔයාලට මතක ඇති අවස්ථාව විපර්යාසයක් කියන්නේ යම් පධාර්ථයක් ගන ද්‍රව හෝ වායුවැනිෙක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම. මේ විදියටට අවස්ථාව විපර්යාස වෙන්න පුළුවන් ගණ ද්‍රව්‍ය ද්‍රවබවට පත්වීම ද්‍රවයක් ගණයක් වීම ද්‍රවයක් වායුුවක් වීම වායුක් ගණයක් බට පත්වීම ඒවගේම ගන ද්‍රවයක් වායොක් බඩ පත්වීම. මේ සංසිද්ධි අපි පිළිවලින් විලයනය හිමායනය වාශ්පීකරණය ගනී භවනය සහ ඌර්ධ පාතනය කියෙලා හඳුන්නනෝ. ඔයාලට මේ සටහන පාවිච්ච කල්ලා මේ සංසිද්ධි කීපේ මතකති ගන පුළුවන්. අපි දන්නවා විලේනය කියන්නේ ගන අවස්ථාවේ පවිතින ද්‍රව්‍යයක් ද්‍රවාවස්ථාවට පත්වීම. උදාහන්නයක් ගත්තොත් ගන අයිස් ද්‍රවජලය බවට පත්වීම ඉතින් මේ විලේනය ගැන කතා කරඇති අපි කතා කළ යුතුම මාපෘකාවක් තමයි ද්‍රවාංකය කියල කියන්නේ. ද්‍රවාංකය කියල කියන්නේ යම් ගන ද්‍රව්‍යයක් රත්කිරීමේදී ඒ ගණ අවස්ථාවේ සිට ද්‍රවා අවස්ථාවට පත්වන උෂ්ණත්වය. උදාහනයක් ගත්තොත් ගනයිස් කැටයක් ද්‍රභවට පත්වෙන උෂ්ණත්වය සෙල්සිය සංශක බින්දුව අපි ගනයිස් කැටයක උෂ්නත්තය මැන්න්නොත් එය බිින්දුවට වඩා අඩුවගේක තියෙන්නේ ඒට අපි උෂ්නත්වය ලබාදල හෝ වාතයේ තියලා උෂ්ණත්තමානයකි මැන්න හම අපිට පේනනා උෂ්ණත්වය කෙමෙන්ට්කවෙන් වැඩි වෙලා සෙල්සිය සංශක බින්ඳුවේදී දියවෙන්න පටන්ගන්නවා. ඉතින් මේ අවස්ථාව තමයිහි ද්‍රවාංකය අප මේ සේල්ෂේ සංශික බිින්දුවේදී මොකද වෙන්න කියලා ගුප්තතාපේදී කතා කරනවා දැනට ඔයාල මේ ද්‍රවාංකය කියන එක මතකතියා ගන්න ඒවගේම හිීමායනය කියල කියන්න පිදන්නවා ද්‍රවාවස්ථාවේ පවතින ද්‍රග්වයක් ගනා අවස්ථාවට පත්වීම ඉතිං වාල දන්න උදාහරණයක් තමයි ද්‍රව ජලය සීතල කරද්දි එක ඇන උචනත්වය අඩු කරද්දි එය අයිස් බවට පත්වීම නය ගැ කතා කරද අපි හිමාංකේ ගැන දෙනගන්න ඕනම්. යම් ද්‍රව්ව්‍ය සිසිල් කිරීමේදී ඒ ද්‍රවවස්ථාවේ සිට ගනවස්ථාවට පත්වෙන උෂ්ණත්වය තමයි එම ද්‍රව්වේ හිමාංකය කියල කියන්නේ. එහෙනම් ජලේ හිමාංකය සෙල්සිියෂ් බින්දුුවයි කියල කියන්නේ ජලය අයිස් පවට පත්වෙන උෂ්ණත්වය. ඔයාලට මෙතන දිපේනවා යම් ද්‍රවවයක ද්‍රවාංකයත් හිමාංකයත් එක්ක මාගයක් කියලා. ඉතිං ද්‍රවාංකය සහ හිමාංකයට උෂ්නත්වයක් තමයි අපි යොදන්නේ. අයිස්වල ද්‍රවාංකයේ සේෂියස් පින්දුුවයි වගේ ජලේ හිමාංකය සේෂියස් බින්දුවම වෙනවා තැම්ම තක්කල බලන්න වාශ්පී කරනය කියනම කද කියලා ද්‍රවයක් වායුඔබ්බවට පත්වීම තමයි වාශ්පී කරණය කියල කියන්නේ. වාශ්පී කරනයේදී අපි දැනගන්න ඕනා වාශ්පී කරණය ආකාර දෙකකට සිද්ධ වෙනවා. ඒ තමයි වාශ්පී භවනය සහ නැටීම. වාශ්පී භවනයේදී වෙන්නේ එමද්‍රවය තාපාංකයට පහලුෂ්නත්තවලදී ක්‍රමයෙන් වාාශ්ප බාට පත්වීම. නැටීමේදී වෙන්නේ එමද්‍රවය තාපාංකේ පවතිනවිට තවදුරටත් තාපය සපයද්දී සිදුවන නැටීම. තින් මෙතැද කියවුණු තාපාංකී කියනමකක්ද තාපංකේ නිර්වචනය කරන්න පුළුවන් යම්ද්‍රවයා ක්‍රත්කිරීමේදී ද්‍රවය තුළින් බබුළු දමමින් වාශ්ප්‍රවාාට පත්වීම එනන් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රවය තාපාංගේ කියලා. අපි යම්කිසි ද්‍රවේකට තාපේ ලබාදීමේදී එමද්‍රවය බුබුළු දමමින් වාශ්පබාට පත්වීමට පටන්ගන්න උෂ්ණත්වය තමයි මේ තාපාන්ගේ කියන්නේ. ජලේගත්තහම ජලේ තාපාංකය සෙල්ෂය සංශක සීයයි අපි ද්‍රවාංක්‍ය හිමාංකය තාපාංකය ගැන කතා කරහම ගුප්ත තාපය කියනෙමොකද්ද කියලා දැනගන්න ඕනා. ගුප්ත තාපය කියල කියන්නේ අවස්ථාවි පර්යාසයක් සිදුවන අවස්ථාවේදී උෂ්නත්වය වැඩිවීමක් සිදු නොවී ලබාගන්නා තාපය. මේ කියන්නේ මොකද්ද. උදාහන්නයක් ඉදිරි ගත්තු ගන අයිස් ද්‍රව ජලේපාවට පත්වන උෂ්නත්වය අපි කියනවා ද්‍රවාංකය කියලා. එම ද්‍රවාංකයේදී එම උෂ්ණත්වය ටිවෙලා නියත වෙනවා. ඒ නියත වෙන උෂ්ණත්වය තමයි අපි මේ ගුප්තතාපය කියලා කියන්නේ. මෙත නදී උෂ්නත්වය වැඩවීමක් සිද්ධවෙන් නැතුව ටිකවෙලාවක්තියනවා ඒ තාපය යම් කිසි දේකට ලබාගන්න නිසා තමයි අපි ගුප්ත තාපය කියලා කියන්නේ. තවත් උදාහනයක් ගත්තොත් ද්‍රවජලය හුමාලේ වෙද්දි එහි තාපාංකේ තියෙනවනේ ඒ තාපාංකයේ තියෙන ස්ථානය ටිකවෙලාවක් නැවතිලා තියෙනවා. අපිට උෂ්නත්තමානයක් නිරීක්ෂණෙන් ලබාගන්න පුළුවන්. උෂ්නතමානේ බැලුවහම උෂ්නත්තේ වැඩිවෙලා සීයේදි ටිකවෙලාවක් නැවතිලා තියෙනවා. තිමේ නැවතුන ූෂ්ණත්වයට මොකුද වෙන්නේ. එතනද ඒ තාපේ අම්කිසි දේකඩ ලබාගන්නවා. ඒ නිසා තමයි එහෙන ගුප්තතාපේ කියල කියන්නේ අපි මේ ගුප්තතාපේ කියන්නේ අවස්ථාවිපර්යාසයකදී උෂ්ණත්වේ වැඩිවීමක් සිදු නොවී ලබාගන්නත් තාපේයනේ. එහෙනම් මේ ගුප්තතාපය ආකාර හතරකට අපි නිර්වචනය කරන්න ඕන. විලයිනේ ගුප්තතාපය සහ වාශ්පී කරණේ ගුප්තතාපේ කියලා අපි විලේනයට සම්බන්ධව කතා කරනවා. ලේවචන දෙකට අදාලව විලේනේ විශිෂ්ඨ ගුප්තතාපේ සහ, වාශ්පය කරනේ විශිෂ්ට ගුප්තතාපේ ගෙනැත් අපි කතා කරනවා. ඉස්සෙල්ලා අපි බලමෝ මේ ගුප්තතාපය මොක්කක් සඳහාද යොදාගන්න කියලා. අපි දන්නවා ද්‍රවයක අනුවතර බන්ධන තියෙනවනේ. ඒ අනුවතර බන්ධන බිඳලා, වාශ්පතත්වයට පත්වීමට ඒ බන්ධන බිඳින්න ශක්තියක් අවශ්‍යයි. ඒකට තමයි මේ තාපය උරාගන්නේ. තවත් උදාහනයක් කිව්වොත් ගණ ද්‍රව්‍ය හැදිලතිෙන අංශුව අතර තියන බන්ධන බිඳල ඒවා ද්‍රව අංශුබාට පත්වීමටත් යම් කිසි තාපයක් පුරාගනවා එකටත් අපි ගුප්ත තාපය කියලා කියනවා. එහෙනම් ගණයක් ද්‍රවයක්බාට පත්වීම විලයනය කියලා කියනවානේ එහිදිී රාගන්න තාපය තමයි විල්ලේනේ ගුප්තතාපය කියන්නේ. ඒවගේ ද්‍රවයක් වාශ්පයක් බාට පත්වීම වාශ්පීකරනය කියල කියනවනේ එහිදී උරාගන්න තාපය තමයි වාශ්පීකරණේ ගුප්තතාපය කියන්නේ. එනම්වාට මෙතර පේනා නිර්වචන දෙක විලේනේ ගුප්තතාපය කියන්නේ සේසියස් බිින්දුවේ පවතිනයි සේසිියස් බිින්දුවවෙෙහි පවතින ජලේබාට පත්වීමේදී උරාගන්නා තාපය වාාස්පී කරනය ගුප්ත තාපය කියන්නේ සෙල්සිය සීය උෂ්ණත්තය පවතින ජලය සියල්ලම හුමාලේ බවට පත්වීමේදී උරාගන්නා තාපය ඉතින් මේ තාපය උරාගන්නේ අනුවත්තර බන්ධන බිදීමට. එහෙ නම් මොකක්ද මේ පිලේනේ විශිෂ්ඨ ගුප්ත තාපය කියලා කියන්නේ මේ විලේනය ගුප්තතාපයට විශිෂ්ඨ ගුප්තතාපය කියලා ඔන්න අපි වච්චනයක් එකතු කරන්නවා. ඒයි කියන්නේ ද්‍රවාගේ පවතින කිසියම් ද්‍රවවයක ඒකක ස්කන්ධයක් උෂ්නත්වය වෙනස්වීමකින් තොරව සම්පූරයම්ම ද්‍රවබවට පත්කිරීමට වශ්‍යතාප ප්‍රමාණයට ගණනය කිරීමක් කෙනවා ඒැනේ යම් කිසි අගයක් ලැබෙනවා. වාශ්පී කරණය විශිෂ්ට ගුමිත තාපය කියන්නේ තාපාන්ගේ ප ද්‍රව්වයක ඒකක ස්කන්ධයක් එමූෂ්ණත්තේ වෙනස්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වාශ්පයක් බවට පත්කිරීමට වශ්‍ය තාප ප්‍රමාණේ. ඉතින් මේ නිර්චන ගෙනන වාල ගොඩක් වද වෙන්න ඕනෙ නැහැ වල මතකතියාගන්්ඩ ස්කන්දනුව තමයි මෙතනදි නිර්වාචනය කරලා තියෙන්නේ. ඉතින් මංකිව්වානි ජලේ වීලේනයේ විශිෂ්ට ගුප්තතාපයයි, ජලේ වාශ්පීකරනයේ විෂ්ට ගුප්තතාපය කිව්හමේට අග්‍යන් තියෙනවා කියලා එතකොට අල බලන්නමිතන පෙන්නල තියෙනවා. සෙසිියස් බින්දෝ ෂ්ණත්තය පවතින අයිස් කිලෝග්‍රෑම් එකක්. එම උෂ්ණත්තේම ද්‍රවජලය බාට පත්වීමට ලබාදිය යුතු තාප ප්‍රමාණය හොයාගෙන තියෙනවා ජූල් තුනයිදශම තුනයි හය ගුණකිරීම දහයි පහේ බලයක් කියලා. ඒ වගේම වාශ්පී කරණයේ විශිෂ්ට ගුප්තතාපය ජලයගත්තාහම සේසිය සයේ උෂ්ණත්තේ පවිතින ද්‍රවජලය කිලෝගෑම් එකක්. ඒ ෝෂ්ණත්තේම හුමාලයේ බට පත්වීමට අවශ්‍යත්‍රාප ප්‍රමාණය ජූල් දෙකයදශම දෙකයි හයයි ගුණකිරීම දහය හයවෙනිි බලයක් කියල හොයාගෙන තියෙනවා දැන් අපි තාපජ ප්‍රසාරණය කියන සංසිද්ධියයට යමු. තාපජ ප්‍රසාරණය ආකාරත්තු වනයි ගන ප්‍රසාරණය දව ප්‍රසාරණය සහ වායු ප්‍රසාරණය. ගණද්‍රව්‍යවල ප්‍රසාරණය ගත්තහම උෂ්නත්වය වැඩිවීමකදී ගනද්‍රව්වේක විශාලත්වයේ සිදුවන වැඩිවීමට තයි ගණද්‍රව්වල ප්‍රසාරණය කියලා කියන්නේ. ඒ කියන්නේ එම ගනද්‍රව්වේ දිගෙහි වර්ගඵලයහි හෝ පරිමාවෙහි සිදුවන වැඩවීම. වඩ උදාහරණයක්විදියට පේනවා මේ ලෝහයකින් හදපු වලල්ල අපි පාවිච්චි කරනවා? බෝලයක් රඳවන්න මේ බෝලය බිමට වැටෙන් නැති විදිහයට තමයි මේ වලල් අපි හතුල තියෙන්නේ. මේ වලල් අපි රත්කලෝත් අපි මේ බෝලය වලල් ලොඩින් තිබ්බහම බෝලය බිමට වැෙනවා. එහෙම වෙන්නේ මේ ලෝහ වලල්ල දීකෙහි හා වර්ගඵලයෙහි හෝ පරිමාවෙහි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙන තාපය ලබාදීම නිසා. තවත් විදිහකට ගත්තුත් මේ බෝලය අපි රත්කරොත් වර්ගඵලයේ පරිමාවේ හෝ දිගෙහි වැඩිවීමක් සිදුවන නිසා මේ වලාල තුළින් අපිට යවන්න ලැබෙන නැහැ බෝලයේ පරිමාව වැඩිවීමක් සිදුවෙන නිසා මේ සංසිද්ධයට තමයි අපි ගණ ද්‍රවවල ප්‍රසාරණය කියලා කියන්නේ. ඉතිං එදිනදා ජීවිතයේදීමේ ගණ ප්‍රසාරණය බලපෑ මාල අත්විඳල ඇති උදාහන්න විදිරගත්තොත් විදදුලි ස්ත්‍රීකය වගේ උපකරණවල ෂ්නත්තේ පාලනය කිරීමට දවි ලෝහපටියේ කියලා ලෝහපටියක් භාවිතා කරනවා. මේක හදදල තියෙන්නේ අසමාන ප්‍රමාණවලින් ප්‍රසාරණය වන ලෝහපටි දෙකක් මිටියම් කිරීම මගින්. මේ ලෝහපටි දෙක එකිනෙකට සබි කරලායි තියෙන්නේ. මේ දවි ලෝහපටියේ උෂ්නත්තය ඉහලයද්දී එක් පටියක් වැඩියෙන් ප්‍රසාරණය වෙනවා අනි පටිය අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. එතකොට මේ පටි දෙක පක්්‍රවෙඩ ගන්නවා. උෂ්ණත්වය යම්සීමාවකට වඩා ඉහලයද්ද විදුලිය විසන්දිවීමට තමයි මේ ක්‍රමය යොදාගන්නේ. පලට මෙතන සකිට් එක දැක්කහම මේක වෙන්න කෝම දෙකෙද තේරෙනවා. මෙ සකිට්ට එක විවුෘත වෙනවා මේ පටීබල උෂ්ණත්වය ඉහල අද්දිී. එතකොට මෙස ගිට්ට එක විවුල්ත වනහම මෙහි විදුලිය ගලායාම නවතිනවා තවත් උදාහනයක් ගත්තොත් වල් දැක ඇති දුම්්‍රිය මාර්ගවල රේල්පීලි දෙකක් අතර කුඩා හිඩසත්‍යයලතිෙනවා. මොකද දවල්කාලයට ගොඩක් මේ රේල්පීරිි රත්වෙනවනේ ඒ රත්වීමේදී සිදුවන ප්‍රසාරණය නිසා රේල්පීලි දික් වෙලා එක මත එක ගිහිල්ලා ුම්්‍රයායනතුරු ති වන්න පුළුවන් එක වාලක්පගන්න තමයි මේ විදිහට හිඩසක්තියන්නේ. තවත්වාල දැකල ඇතිම විදුලි කම්බි සහ දුරකථන කම්බි කනුවතර යන්තමින් බුරුල් කරල තමයි මේ දුරකතන සහ කම්බි රැහැන් සවි කරන්නේ. මේක මෙහෙම කරන්නේ පරිසර උෂ්ණත්තය පහල යන අවස්ථාවලදී එකග සීත ප්‍රදේශවල කම්බිවල දිග අඩුවෙනවා සංකෝචනය නිසා. ඉතිං අපි දන්නවාත් තාපේ බලපෑම නිසා මෙ ප්‍රසාරණය වෙන පුළුවන් සංකෝචනය වෙන්න පුළුවන්. එතකොට මේ කම්බි ඇදිලා කැඩියයාම වලක්වන්න තමයි මේ විදිහයට බුරුල්ල සවිකරන්නේ. ඒ වගේ මාල දැක ඇති දවල් හිරුරශ්මය තියෙන වෙලාවට මේ දුරකතන රැහැන් වලට මේ රූපි පේනවා වගේ බුරුල් වෙලා එල්ලෙන සුරූපෙන් දකින්න තියෙනවා. එහෙම වෙන්නේ, ඒවයි ප්‍රසාරණයේ සිද්ධ වන නිසා. දෙන්න අපි බලමු ද්‍රවප්‍රසාරණයම කක්ද කියලා. ද්‍රවපසාරණයේ දී වෙන්නේ උෂ්ණත්තේ වැඩිවීමකද ද්‍රව පරිමාවේ සිදුවන වැඩිවීම. ලට මේ රූප සටහනෙන් පේනවා අපි වර්ණගැන්වූ ද්‍රවයකට බටයක් දාළ තිනම ද්‍රවප්‍රසාරණය නිරීක්ෂණය කරඩ මේ වර්ණගැන්වූ ද්‍රවය අපි රත්කරද්දිී එහි ද්‍රවය පරිමාවෙන් වැඩිවෙලා බටේ දකේ හෙළට ගමන් කරනවා. එම වෙන්න මේ ද්‍රවපරිමාවේ සිදුවන වැඩිවීමේ ැන ද්‍රවප්‍රසාරණය සිදුවීම නිසා. එදිනදා ජීවිතයේදී ද්‍රවප්‍රසාරණයේ බලපෑමක් ගත්තොත් පරසදිය සහ මධ්‍යෙසාර උෂ්ණත්තමාන හදල තියෙන්නේ මේ ද්‍රවප්‍රසාරණයේ බලපෑම ප්‍රයෝජනයකට ගනිමින්. වල දන්නවා මේ රසදිය උෂ්ණත්තමානයේ ම අධ්‍යසාර උෂ්ණත්තමානයේ උෂ්ණත්්‍යය අපි බලාගන්නේ මේ රසදිය කඳී හා මධ්‍යසාර කන්දේ දිග නිරේෂණය කිරීමෙන්. ඔයාල රසදී උෂ්ණතමානයක් ගත්තොත් එෙහි කොට සද්ධේනය කළොත් බල්බය කේෂික නලේ සහ වීදුරුනලයක් තියෙනවා.ඒවගේම පරිමාණයක් තියෙනවා. මේ බල්බේතමයි රසදිය අඩංගු වෙලා තියෙන්නේ. උෂ්නත්තය වැඩි වෙද්දී බල්බේ රසදිය ප්‍රසාරණය වෙලා නදේතියෙන සිහින් සිදුරදිගේ ගමන් කරලා සලකුණු කර ඇති පරිමාණය භාවිතා කරලා තමයි අපි මේ රසදිය කඳේ දිගාන උෂ්ණත්වය කියවගන්නේ. ඉතින් උෂ්ණත්තමාන ද්‍රවයක්ටෙස රසදිය භාවිතාකිරීමට හේතුව තමයි මේ රසදිය පූළූල් උෂ්ණත්ත පරාසයක් තුළ. උදාහනයක් ගත්තො සේසිියස් රින තිස්නමේන්දල සෙල්සිියස් අංශක තුූන්සිය පනස් හතදක්වා පරාසයක් තුළට ද්‍රවයක්ටෙස පවතිනවා. එවගේම රසදයේ ප්‍රසාරණය පුළුල් උෂ්නත්ත පරාසයක් තුළ ඒකාකාරී විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒකයි මේ රසදිය භාවිතා කරන්නේ වායු ප්‍රසාරණය ගෙන කතාකරොත් උෂ්නත්ය වැඩිවීමේදී වායු පරිමාවේ සිදුවන වැඩිවීම වායු ප්‍රසාරණය කියල කියනවා. වල මතකතියාගණ්ඩ ගොඩක් වෙලාවට ද්‍රව සහ වායු. ප්‍රසාරණය සිදත වෙන්නේ පරිමාවේ සිදුවන වැඩිවීම නිසා. දැන් අපි කතා කරමු තාපය පිළිබඳ තවත් සංසිද්ධියයක් ඒ තමයි තාප සංක්‍රාමණය තාප සංක්‍රාමණය කියල කියන්නේ තාපේ එක්ක ස්ථානයක සිට තවත් ස්ථානයකළ ගමන් කිරීම මේ රූපය බල්ල ඔයාල මේ සිද්ධාන්තය තේරුම් ගන්න අපි දන්නවා පධාර්ථය හැදිල තිෙන්නේ අංශුවලින් ඉති මේ අංශුවල තාපය නිසා චාලිතය ඇතිවෙනවා. තාපශක්තිය පවතයන්නේ වස්තුව සෑදී ඇති අංශුවල අහඹු චලිතය නිසා ඇතිවන චාලග ශක්තිය විදිහට. ඒ මේ විදිහට තේරුම් ගන්නකෝ යම් කිසි වස්තුවා කැල්ලිලතියෙන අංශූ ඒයට තාපේ ලබා දෙද්දේ ශක්තිය ලබාගෙන චලනය වෙනවා. මේ අංශූන්ගේ චලිතය නිසා චාලක ශක්තියක් ඇතිවෙනවා. ඉතිං මේ තාපශක්තිය පවතින්නේයන්නේ චාලක ශක්තිය විදිහට. ඉතිං ඉහලෝෂ්ණත්වයක් සහිත වස්තුවක් ගත්තහම එහි වැඩි අහමුචලිතයක් සහිත අනු තමයි තියෙන්නේ. පහලූෂ්ණත්වයක් සහිත වස්තුවක් ගත්ත හම එම වස්තුවේ අඩු අහඹුචලිතයක් තියෙන අනු තමයි පැවතින්නේ. ඉතින් මේ තාප සංක්‍රාමණය වෙන්නේ වැඩි අහඹු්චාලිතයක් සහිත අනු පවතින වස්තුවේ දලා අඩු අහපු චලිතයක් සහිතා අනු පවතින වස්තුව වෙතට ඒකම තමයි අපි ඉහළ උෂ්ණත්වයක් සහිත වස්තුව සහ පහළ ෝෂ්ණත්වයක් සහිත වස්තුව කියලා කියන්නේ. මේ විදිහට තාපේ ගමන් කරන ක්‍රම ඒ යන තාප සංක්‍රාමණ ක්‍රම තුනක් තියෙනවා ඒ තමයි සන්නයනය සංවහනය සහ විකීරණය අපි දැම් බලමු එක්ක්‍රමයක් සන්නයිනය ගැන සන්නනේ කියල කියන්නේ ගණද්‍රව්‍ය තුළින් තාපය සංක්‍රාමණය වන ප්‍රධානම ක්‍රමය අපි දන්න ගණ ද්‍රව්වයක් හැදිලා තියෙන්නේ පරමානු තද්දින් එකනෙකට බැඳිලා එතකොට මේ ගණ ද්‍රව්වයට තාපය ලබා දුන්නුවත් එහි තාපය පවතින්නේ ඒ පරමානුවල කම්පන චාලක ශක්තිය විදිහටත් එම පරමානුවල ඉලෙක්ට්‍රෝණවල චාලක ශක්තිය විදිහටත් ගොඩක් වෙලාවට තාපේ සන්නෑනය කරන ද්‍රව්‍ය ඒක කියන්නේ ලෝහ වර්ගවල ඉලෙක්ට්‍රෝණ නිදහසේ පවතිනවා. දැන් බලමු මේ තාපේ කොහොමද එක්ක ස්ථානයකදල තවත්්‍ය ස්ථානයකට ගන ද්‍රව්‍යදිගේ ගමන් කරන්න කියලා. සන්නෑනේ කියල කියන්නේ මේ පරමානු සහ ඉල්ලෙක්ට්‍රෝණවල චාලක ශක්තිය අසල ඇති අංශු සමග ඇතිවන ගැටුම් නිසා ක්‍රමයිෙන් ද්‍රව්‍ය පුරා පැත්තිරීයාම ඒ කියන්නේ අපි දන්නා දැන් තාපේ තියෙන්නෙම ගන ද්‍රව්්‍යවල පරමමානස ල්ලෙක්ට්‍රෝනව ාලක ක්තිය විදිහටනේ එම චාලක ශක්තිය අසල තියන අනෙක් අංශු සමඟ ගැටී අංශුවෙන් අංශුව ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා තමයි අපි මොකක් හරි ලෝහයක් එක පැත්තකින් රත් කරහම ක් පැත්තෙන් අල්ලං ඉද්දි එතෙන්ට ටික වෙලාවකින් රස්්නය දැනන්න පටන් ගන්නේ. ඉති මේ විදිහට තාපය හොඳින් සන්නයනය වන ද්‍රව්්‍යවලට අපි කියනවා තාප සුසන්නායක කියලා උදාහන්න ගත්තහම විවිද්ධ ලෝහවර්ග. ඒ වගේම තාපය හොඳින් සන්නනේ සිදු නොකරන ද්‍රව්‍ය තාප කුසන්නායක කියලා කියනවා. උදාහන් විදියට ගත්තොත් ලී ප්ලාස්ටික්් මැටි වගේ ලෝහ නොවන ද්‍රව්‍ය තමයි තාප කුසන්නයක කියන්නේ. ඉතින් මේ වගේ ඉදිනදා ජීවිතය යාල දැකළගෙන තාපසන්නයනය වනා අවස්ථාවක් තමයි අපි ලෝහ හැන්දාක් ගිනි දැල්ලකට අල්ලන් එද්ද ටිකවෙලාවකි අපේ අත්තට රස්නය දැනීම. දැන් අපි බලමු ඊළඟ තාප සංක්‍රාමණ ක්‍රමය සංවහනය ගැන. ද්‍රවහෝ වායු තුලින් තාප සංක්‍රමණය වන ප්‍රධානම ක්‍රමය තමයි සංවහනය කියන්නේ. සංවහනය සිද්ධ වෙන්න මෙන්න මේ විදිහට. ද්‍රවයකොට හෝ වායෝකට අපි තාපය ලබා දෙෙද්ද එහි තාපය ලබාගන්න අංශු රත්වෙලා එහි ගණත්වය අඩුවෙලා ඉහලට ගමන් කරනවා. ඉහල තියෙන ගණත්වෙන් වැඩි අංශු, පහළ අඩුවපිරවීමට පහලට ගමන් කරනවා මේ විදිහට උණුසුම් වෙලා ගනත්වය අඩුවච්ච අංශු ඉහළට ගමන් කරනවත් සමගම ඉහළ ගනත්වෙන් වැඩ අංශු පහලට ගමන් කරනමින් මේ විදිහට සම්මහන දාරා ඇතිවෙනවා ඉතින් වාල මෙතනදි මතකතියා ගන්න මේ අංශු තාපය ලබාගෙන ප්‍රසාරණයවීම නිසා තමයි මේ විදිහට ගණත්වය අඩුවන්නේ මේ විදිහට ඉහලට පහළට ගමන් කිරීම නිසා තමයි සංවහන ධාරාඇති වෙන්නේ. ලේඛ නිසා තමයි ගහකයටින් ගිනි ගොඩක් දැල්ලූ හම එම ගිනිගොඩ නිසා එහි අවට තියෙන වාතාංශු තාපේ ලබාගෙන ප්‍රසාරණය වෙලා ගණත්වය අඩු වෙලා ඉහලට ගමන් කරනවා එතකොට ඉහල තියෙන ගණත්වේ වැඩිය අංශු පහලටෙනවා. මේ සංවහන ධාරාව නිසා තමයි ගිනිගොට ඉහලින් නැති කොළ අත්තු චලනයවීමට පටන් ගන්නේ ඉතින් මේ විදිහට සන්මහන ධාරා අපිට බලාගන්න පුළුවන් මේ ක්‍රියාකාරකමින් යාලට පේනවා මෙතන කොන්ඩිස් කැටය රත්වවෙද්දි එහිතියෙන අංශු ප්‍රසාරණය වෙලා ගණත්වය අඩු වෙලා ඉහලට ගමන් කරනවා ඉහලතියෙන කොන්්ඩිස් අංශු ගනත්වම් වැඩිවෙලා පහළට ගමන් කරනවා මේවි දයටවාලට සංවහන ධාරාව බලාගන්න පුළුවන් ඉතින් මේ සංවහනය මගින් තාප සංක්‍රාමණ වන අවස්ථාව ඔයාලා ජීවිතයේදී ලැකළ ඇති උදාහන්න ගත්තුත් ජලේ රත්කිරීමට ගිල්ලුම් තාපකයක් යොදා ගන්නේ එහි තාපකේ රත්තුනහම ඒ අවට තියන ජලාංශු ප්‍රසාරණය වෙලා ගනත්තෙන් අඩු වෙලා ඉහලට ගමන් කරනවා ඉහල තියෙන ගනත්තයෙන් වැඩියංශු පහලටෙනවා එම නිසා මුළු භාජනේම තියෙන ජලය හොඳින් රත්තෙනවා. ඒ වගේ අපි ඉස්සෙල්ලා කිවෝ වගේ ගහක් යට ගිනිිමලයක් ඇතිවිට ගහෙ ඉහල කොලාතු සෙලවීමත් මෙත් තාප සංක්‍රාමණය සංවහනය මගින් සිදුවන නිසයි වෙන්නේ. මුහුදු සුලන් සහ ගොඩසුලන් ඇතිවීමත් සන්මහනේමගින් තාපසංක්‍රාමණය වනා වස්ථාවක්. මුහුදු සුලන් ගත්තහම මුහුදේසිට ගොඩබිම දෙසට හමායන සුලන් තමයි මේ විදිට හඳුන්වන්නේ. මේවා දහවල් කාලයේදී තමයි ඇතිවෙන්නේ. ගොඩ සුලන් කියල කියන්නේ ගොඩබිම සිට මුහුද දෙසට හමන සුලන්. මේවා රාත්‍රි කාලයේදී තමයි ඇතිවෙන්නේ. දැන් බලමු මුහුදු සුලන් ඇතිවෙන්නේ කොහොමද කියලා. මුලින්මල දැනගන්න ඕනාා මුහුදු ජලයේ විශිෂ්ඨ තාපධාරිතාවට වඩා පොළවේ විශිෂ්ඨ තාපධාරිතාව අඩුයි කියලා. මේගෙන අපි සරහට කතාගන්නවා. ඉතින් දහවල්කාලේදි සූරතාපෙන් මුහුදු ජලයට වඩා ඉක්මන්ට ගොඩබිම රත්වෙෙන්නේ මේ විශිෂ්ඨතාපධාරිතාවේ වෙනස නිසා. ගොඩබිම ආසන්නේ තියෙන වාතය රත්තෙලා ගනත්වය අඩු වෙලා ඉහලට ගමන් කරනවා. එතකොට ගොඩබිමආසන්නේ පීඩනය අඩුුවෙනවා. මේ පීඩනය අඩුවීම නිසා එම හීඩස පිරෙවීමට මුහුදේඉඳලා ොඩබිම දෙසට වායු ප්‍රවාහයක් ඇදී එෙනවා. මේක තමයි මුහුදු සුලං විදිහට ගොඩබිමින්න අපිට දැනෙන්නේ. එහෙනම් බලමු ගොඩසුළං ඇතිවෙන්න කොමද කියලා. මෙතනදි මතක දයාගන්න මුහුදු ජලේ විශිෂ්ඨ තාබධාරිතාවට වඩා පොළවේ විශිෂ්ඨ තාභතාරිතාව අඩුයි. රාත්‍රී කාලයට ගොඩබිමයි මුහුද්ද ජලයයි යන දෙකම සිසිල් වෙනවා. මෙහිදී ගොඩ්බිම ඉක්මට සිල් වෙන්නේ විශිෂ්ට තාපධාරිතාව අඩු නිසා ඉතින් මුහුද ජලය ආසන්නේ ඇති වාතය ඉහලට යනවා ගොඩබිමේ තියන වාතා අංශු වලට වඩා ඉක්මනින් මොකද ගොඩබීමට සාපේක්ෂ හුද ජලය ආසන්නේ තිය වාතාංශ ඉක්මට රත්වෙනවනේ ඊට සාපේෂ ගොඩබිම සීතලයින ඉතින් මේ අඩුව පිරවීමට ගොඩබිම දෙසින් මොහද දෙසට සු ඇතිවා ඒක නිසා තමයි ගොඩ සුළන් ඇතිවෙන්නේ දැ අපි බලමු ඊළඟ තාපසංක්‍රාමන ක්‍රමය විකිරණය විකිරණෑමගින් තාපසංක්‍රාමණය වන ක්‍රමය ටිකක් වෙනස් මොකද මේ සඳහා අංශු සහභාගීත්වයක් වෙන්න හැ මේක අපි නිර්වචනය කරන්නේ රත්වූ වස්තුවක සිට පධාර්ථය මැදිහත්වීමකින් තොරව. ඒයන්නේ අංශුුවල සහභාගීත්වයක් නැතිව විදදුච්චුම්බක තරංග විදිහට තාපය ගමන් කිරීම. ඉතිං වලට මෙතනැජු තේරෙනවා විකරණේදී තාප සංක්‍රාමණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැ. ඒක නිසා තමයි සූර්යාගේදලා පොළවට සූර්යාගේ ඇති තාපය විකිරණ විදිහට ගමන් කරන්නේ. මොකද එම තාපය, සූර්යාගේන්දලා පොළවට පැමිණෙද්ද අභ්‍යාවකාශය හරහත් ගමන් කරන්න වෙනවා. ඉතිං අභ්‍යාවකාශය කියන්නේ රික්තකයක්නේ එහි වාතේ නැහැ ඒ කියන්නේ මාධ්‍යයක් නැහැ. ඉතින් මේ රික්තකය හරහා තාපය ගමන් කරන්නේ විකිරණ ආකාරයෙන් ඒකයි අපිට පොළවට එම තාපය ලැබෙන්නේ. මේ විදිහට අඩත් තේරුම් ගන්න ඕනෑම රත්වූ වස්තුවකින් විකරණය මගින් තාපය පිට වෙනවා. උදාහරනයක් ගත්තහම අපේ ශරීරයත් රත්තුනහම විකරණය මගින් තාපය පිටවෙනවා. ඒ නිසා තමයි අපේ ශරීරයෙන් නිකුත්වන තාපය අදෝරක්ත කිරණ ලෙස පිටවෙන්නේ. ඔයාලට මෙතන ති පේන්නේ අපේ ශරීරයෙන් නිකුත්වන අදෝරක්තකිරණ බලාගැනීමට පාවිච්චිකන උපකරණයකින් ගත් සටහනා. රතුපාඩින් පෙන්නන්නේ අදෝරක්ත කියරණ. මේ විකීරණ තාපය අවශෝෂණය සහ පරාවර්තනය කරනවා. උදාහන විදිර ගත්තොත් අඳුරු පෘෂ්ටමගින් සහ රළු පෘෂ්ටමගින් තාපවිකිරණ අවශෝෂනය කරනවා. නමුත් දිලිසෙන පෘෂ්ට සහ සුදු පැහැති පෘෂ්ට මගින් තාපවිකිරණ පරාවර්තනය කරනවා ඉතින් කළු පැහැති පෘෂ්ටවල හොඳින් තාප විකිරණ අවශෝෂණය වෙනවා කියලා ඔයාල මතක දයාගන්න. ඉතින් මේ අවස්ථාව සැලකිල්ලට අරගෙන සූර්්‍යලෝකයේ තිබියදී සුදුපාට ඇඳුම් ඇන්දහම විකිරණ තාපය වැඩිකොටසක් පරාවර්තනය වෙන නිසා තමයි ගොඩක් වෙලාවට සමකාසන්න රටවල සුදු පැහැති ඇඳුම් අඳින්නේ. උනුවතුරු බෝතල්වල ඇතුළ පෘෂ්ටය දිලිසෙන ලෙස සකස් කරලා තියෙන්නේ තාපය පරාවර්තනය කරලා ඇතුළෙම තාපය රඳා පවතින්න. මොක දෙහි තාප විකිරණ පරාවර්තනය වෙමින් ඇතුළෙම සංසරණය වෙනවා. මේ සටහනෙන් නාලට තාප සංක්‍රාමණ ක්‍රමා ආකාරතුනම සිදුවෙන ආකාරය පෙන්නලා තියෙනවා. මීළඟට අපි කතා කරන්ඩයන්නේ මේ පාඩ මේ තියෙන තවත් වැදගත්ම කොටසක්. ඒ තමයි තාපයාආශ්ෂිත ගණනය කිරීමම්. මෙතනද යාලා තාපේට අදාළ සියලුම ගණන් වර්ගටික හඳුනාගන්නවා. මලින්මපි කතා කරමු සෙල්සිියස් සහ කෙල්වින් නුෂ්නත්ත පරිමාන පරිවර්த்தනය කරන ගැටලුකි හිපයා. මේ ගැටළුවට ඇන්න කලින් ලා සෙල්සිියස් සහ කෙල්වින් නුෂ්නත්ත පරිමානතර සම්බන්ධතාවේ දැනගන්නඕන. මෙතනදි මතකතියා ගන්න කවින් බින්දුවයි කියන්නේ සෙල්සිියස් රින දෙසිය හැත්ත තුනයිදශම එකයි හයක්. ඒවගේම කෙල්වින් දෙසිය හැත්ත තුනයිදශම එකයි හය කියන්නේ සෙල්සිියස් බින්දුවා. එහෙනම් සෙල්සිියස් සීයක් කියන්නේ කෙල්වින් තුන්සිය හැත්ත තුනයිදශම එකයි හයා. මෙතන දෙවාරට පේනවා සෙල්සිියස් බින්දුවනාා කෙල්වින් දෙසිය හැත්ත තුනයි දශම එකයි හයයි. ඒ කියන්නේ අපි සෙල්සිියස් කෙල්වින් කරඩන ඒකට දෙසිය හැත්ත තුනයිදශම එකයි හයක් එකතු කරන්න ඕන මෙතනදි මතකතියාගන්න අපි දර්ශම එකක්යි හාය සලකන්න නැහැ දෙසිිය හැත්ත තුන විතරයි එකතු කරන්නේ දැන් බලන්ඩ මේ ගාන සෙල්සිය සංසක වලින් දී ඇති අගයන් කෙල්වින්වලින් දක්පද්දි අපි එම අගේට දෙෙසිය හැත්තතුනක් එකතු කරන්න ඕන ඒ වගේම කෙල්වින් වලින් දී ඇති අගයක් සෙල්සිියස් වලින් දක්වන්නන ඒ අගේ දෙසී හැත්තතුනක් අඩු කරන්න ඕන එතකොට තමයි අපිට සේල්සිියස් අංශකවරින් හම්වෙෙන්න්නේ දැන් බලන්න මෙතන තියෙන ගානෝයාලා හදල බලන්න මෙතැන සෙල්සිය සංශක විසි හත කෙල්වින් වලට හරවන්නයි තියෙන්නේ එතකොට අරදන්නවා මේකට දෙසිය හැත්තතුනක් එකතු කරහම අපිට කෙල්වින් තුන්සීයක් කෙනවා ළඟ ගාන බලන්න කෙල්වින් තුන්සිය හැත්තතුන අපිට සෙල්සිය සංශකවලින් පෙන්නන්නයි ඕන. ඒකට අපි දෙසිය හැත්ත තුනා මෙ තුන්සිය හැත්තතුනෙන් අඩු කරනවා. එතකොට අපට සෙල්සිය සංශක සීයයි කියලා උත්තරේෙනවා මේ විදිහට වාලට දීල තියෙන පුනරීක්ෂණය කරලා මේකේ උත්තරත් එක ගලපල බලන්න ආල කරලා තියෙන හරිද කියලා. ඉසෙල්ලා තිබ ගනන්වට අදාළ පිළිතුරු තමයි මෙතිනින් පෙන්නල තියෙන්නේ. වල සෙල් ස්ටඩීස් කරද්දි මේ විදිහෙට පුනරීක්ෂණටික තනියම හදලා පිළිතුරුත් එක්ක බලන්න තමන් කරපු එක හරිද කියලා. දැන් අපි වස්තුවක තාපධාරිතාව හොයමු. මොකාතම මේ වස්තුවක තාපධාරිතාව කියන්නේ. මෙකි නිර්වචනය තමයි යම් වස්තුවක උෂ්ණත්වය, ඒක එකකින් වැඩිකිරීම සඳහා සැපියයුතු තාප ප්‍රමාණය. මෙහි ඒකක කෙල්විෙනයට ජෝල්. උදාහන්නයක් විදියට හිතන්න යම් වස්තුවක් උෂ්නත්ත අප සැල්සේ සංක එකකින් වැඩි කරනවා. මේ විදියට සෙල්සේ සංශක එකකින් වැඩි කරන්න නම් එයට දියයුතු තාප ප්‍රමාණය තමයි මේ තාපධාරිතාවෙන් කියවෙන්නේ. මේ විදියට වස්තුවක තාපධාරිතාව රඳාපවතින සාධක දෙකක් තියෙනවා. එකත් තමයි ඒ වස්තු සාධාතියන ද්‍රව්‍ය අනිත් සාධකයේ තමයි මේ වස්තුවේ ස්කන්ධය මේ සාධක දෙක මත මේ වස්තුවේ තාපධාරිතාව රඳාපවතිනවා. வாලට පලවෙනි රූපසටානෙන් පෙන්ල තියෙනවා එකම ද්‍රව්වෙන් හදල තියෙන වස්තු දෙකා නමුත් මේ වස්තු දෙකේ ස්කන්දය වෙනස් නිසා වස්තු දෙකේ තාපධාරිතාවන් වෙනස්. දෙවන රූපසටනෙන් පෙනලා තියෙනවා වෙනස් වර්ගවලින් හදපු වස්තුූන් දෙක හැබැයි මේ වගේ ස්කන්දය සමානයි නමුත් සාදාඇති ද්‍රව්‍ය වෙනස් නිසා මේ වායත් තාපධාරිතාව වෙනස්. මේ වස්තුූප තාපධාරිතාව හොයද්දී අපි දැනගන්න ඕන විශිෂ්ඨ තාපධාරිතාව කියන වච්චනේ. විශිෂ්ඨ තාපධාරිතාව කියන්නේ යම් වස්තුවක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒ එකකින් වැඩිකිරීමට ලබාදියයුතු තාප ප්‍රමාණය. උදාහරණයක් ගත්තොත් වස්තුවක කිලෝග්‍රෑම් එකක ස්කාන්ධයක් සෙල්සිය සංශික එකකින් හෝ කෙල්වින් එකකින් උෂ්ණත්වය ඉහල නැගවීමට ලබාදියයුතු තාප ප්‍රමාණය. ඉතින් මේ නිර්বাචන ගැන ඔයාලා ගොඩක් හිතන්න අවශ්‍ය නැහැ. යාල මේ වචන හොඳදුට හුකරගත්තොත් මේ අශිද ගණංහදන්න ලේසි. මේ විදියට වස්තුෝක තාපධාරිතාව හොයද්ද ඔයාල දැනගන්න ඕන එම වස්තුේ ස්කන්දය සහ එම වස්තුයි විශිෂ්ඨ තාපධාරිතාව. එහෙ නම් තාපධාරිතාව සමානයි ස්කන්දය ගුණකිරීම විශිෂ්ඨ තාපධාරිතාව කියලා අපිට මේ තාපධාරිතාව හොයන්න පුළුවන්. මේක අපි සංකේතවලින් ඉදිරිපත් කළොත් කැපිටල් සී සමානයි සිප එ ගුණ කිරීමසිප C තාපධාරිතාව ඒක කෙල්විනයට ජූල් විශිෂ්ට තාපධාරිතාව ඒකක කෙල්විනයට கிලෝග්‍රෑමයට ජෝල්. ඉතින් සාමාන්‍යයෙන් විශිෂ්ට තාපධාරිතාව විවිධ ත්‍රව්‍ය වලට අදාළ අගයන් අපිට සාමාන්‍යෙන් ගණන් වලදි දෙනවා. එතකොට අපිද ඒ වස්තුූයේ ස්කන්ධදය දීල තිබොත් ආදේශ කිරීම මගින් තාපධාරිතාව හොයන්න පුළොන් ඊළඟට අපි බලමු තාප ප්‍රමාණය සෙවීම පිළිබඳ ගනම් මේ ගණන් තමයි ගොඩක්වෙලාවට විභාගට උගලන්ට එන්නේ තාප ප්‍රමාණය හොයද්දී අපි දැනගෙන ඉ ඕන එම ද්‍රව්්‍ය ස්කන්දය එහි විශිෂ්ට තාපධාරිතාව සහ එහි උෂ්නත්වේ හෙළ නැගි ප්‍රමාණය එක ැනෙහි උෂ්ණත් අතර වෙනස. තවත්විදිහකට කිව්වත් අවසා නෂ්ණත්තය සහ ආරම්භ කෘෂ්ණත්තය. ඉති මේ විදිහයට තාප ප්‍රමාණය සෙවීමට අපිට සමීකරණයක් භාවිතා කරන්න පුළුවන්. මේ සමීකරණය මතකතියාගන්න කිව් සමානයිMCta. මෙතැන කිව කියන්නේ තාප ප්‍රමාණය ස්කන්දයසිම්පල් ස කියයන්නේ විශිෂ්ඨ තාපධාරිතාව ට කියන්නේ උෂ්නත්ව වෙනස. මේ විදියට තාප ප්‍රමාණයේ ඒකක එනවා ජූල්වනි ව මේ වගේ ඒ හොඳින් මතකතියාගණ්ඩ බහුවරණ ප්‍රශ්නවට සමහර්වෙලාවට මේ වගේ ඒකකා හනවා මෙත් තාප ප්‍රමාණයාශිත ගැටලු ගත්තහම වර්ග කිහිපයකට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට උෂ්නත්ව වෙනස දීලතියේද්දී තාප ප්‍රමාණයා හනවා එ නැද අපිට උෂ්ණත්ව වෙනස දීලා තියෙන්නේ එතකොට ආරම්භ කෘෂ්ණත්වයවත් අවසා නඋෂ්ණත්වයවත් අවශ්‍ය වෙන්න නැහැ. එතකොට අපිට මේ විදියට කෙලින්ම සූත්‍රය යොද්දලා දත්තා ආදේශ කල උත්තරේ ගන්න පුළුවන් වල මතකතියාගණ්ඩ මෙතන ජලයේ විශිෂ්ඨ තාපධාරිතාව දීල තිනවා විදියට අවශ්‍ය ද්‍රව්්‍යවල විශිෂ්‍ය තාපධාරිතාව අලට දත්ත්යක් විදිහයට දෙනවා ළඟට තවත්වෙනව ගනම්වර්ගයක් තමයි ආරම්භකෘෂ්ණත්තේ හා අවසානෂ්ණත්වය දෙනවා එතකොට තාප ප්‍රමාණය හොයද්දී ඔයාල සමීකරණයේ පාවිච්චි කරද්දි අවසානෂ්ණත්තියෙන් ආරම්භ කෘෂ්ණත්වය අඩුකරගනින් ඕන උෂ්ණත්ව වෙනස ගන්න එතකොට තීටවලට යාල අවසානෂ්ණත්තයෙන් ආරම්භ කෘෂ්ණත්වය අඩු කරලා ඒන උත්තරේ තමයි දාණ්ඩුවෝන ඒ විදිට වාලා උෂ්ණත්වෙනස හොයාගෙන සමීකරණයට ආදේශ කල්ලා තාප ප්‍රමාණය හොයන්න පුළුවන් ඊනග ගනම්වර්ගේයේදී ආරම්භෝග ෘෂ්ණත්වය පමණක් දෙනවා. එතකොට ඔයාල කරන්න ඕන අවසාන උෂ්ණත්වය හොයන එක. මෙතනද ඒ සඳහා අවශ්‍ය වූ තාප ප්‍රමාණය ලබල දෙනවා එතකොටත් වර සමීකරණය යොදන්න ඕන හැබැයි කෂ්ණත්ව වෙනස යාලට හොයන්න බැහැ මොකද අවසානෂ්ණත්ය දන්නඇති නිසා. ඒ නිසා අවනෝත් තීට විදිහට අරගෙන ටීතගෙන් ආරම්භකෘෂ්ණත්වය අඩුකරලා ඒ විදිහට පාදයක් හදාගන්න එතකොට අට මෙතන පෙන්නල තියෙනාවගේ මේ විදියට සූත්‍රයට ආදේශ කරගෙන අවසානෂ්නත්ය හොයාගන්න පුුව සම්බන්ධයගෙන තවත් විශේෂ ැටළුවර්ගයක්ත් තමයි ජලේවැනි ද්‍රවයක් බඳුනක් තුළ රත්කිරීමේදී ඒ සඳහාවශ්‍ය මුළුතාපය සෙවීම. මෙතන ඕල මතකතියාගන්නෝනා ඒ සඳහාවශ්‍ය මුළුතාපය සමානවෙන්නෝනා බඳුන ලබා ගන්නා තාපයට සහ ද්‍රවය ලබාගන්නා තාපේයට. මොකද බඳුනට තාපේ සැපීමේදී වඳුනතාපය ලබාගෙන ද්‍රවය එමතාපය, න්නවා එතකොට බඳුන සහ ද්‍රවය දෙකම රත්තෙනවා. ඒ නිසා තමයි මුලතාපේ හොයද්දී වඳුනයි ද්‍රවය ලබා ගන්න තාපය එකතු කරන්නේ. මෙතනදී යාල මතකතියාගන්න ජලයේ සහිත බඳුනී ස්කන්දය දුන්න හම ජලීස්කන්දී විතරක් හොයාගන්න හිස්බඳනී ස්කන්දය ජලයේ සහිත බුනී ස්කන්දයෙන් අඩු කරන්න ඕනම්. එතකොට ලට ජලී ස්කන්දී ලැබෙනවා. ඒවි දිහට වාල ොදට මේ ගැටලුවෝ කියවල තේරුම් අරගත්තුන් යාලට මේආශිත සියලුම ගනම්වර්ග හදාගන්න පුළුවන්. මේ විදියට යාලට අපි සාරාංශයක් විදියට එන හැමගානක්ම උදාහරමය විදියට හදල පෙන්නල තියෙනවා ඉතින් ඔයාල මේ සම්බන්ධව තවත් ගණන්කිහිපයක් මං මෙතන දාලා තියෙනවා ඒක හදලා තනියම උත්තරේ අරගෙන මං මේ දාලා තියෙන පිළිතුරුත් එක්ක කලපල බලන්න ආලටාපු පිළිතුරු හරිද කියලා. මේ විදිහෙට ආලට මේ ආශිතව ගණන්ටික හදාගන්න හොඳට ප්‍රැක්ටිස් කරගත්තු ඕයාලට තාපයාශිත සියලුම ගැටලු හදන්න පුළුවන්. ඒ වගේම මේ කෙටිසටහන හොඳින් අධ්‍යේනය කරලා මේ සම්බන්ධ වෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න හොඳීම් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මංහිතනවා ඕලට මේ කෙටිසටහනේ විභාගේ ලංවෙලා පාඩන් කරන්න, ලොකු ප්‍රෝජයක් ගන්න පුළුවන් වේ කියලා. ඕලටතාව මතක් කරන්න දෙයක් තියෙනවා මානවදේය ක්‍රියාවලි කියන පාඩ මේ තියෙන සියලුම පද්ධති පිළිබඳ කෙටි සටහනක් අපිෝලට හදලා තියෙනවා ඒ කෙටි සටහන සහිත වීඩියෝ එක බලලා මුළු පද්ධති සියල්ලම කෙටියීම් පාඩන් කරගෙන ඔගලන්ට විබ්ාහගයට යනකම්ම මතකතියාගන්න වීඩියෝ එක බලලා ඒ කෙටි සටහන ලබාගන්න. එහිනම් අපි තවත්ව ඩියෝයකින් මොනගෙහෙමු හැම දෙනාටම සුබ දවසා